අවදානමක් අරගෙන වැඩ කරන්න කැමති ඕනම කෙනෙක්ට ඒ විදිහේ අවදානමක් අරගෙන ත්‍රාසජනක අත්දැකීමකට මුහුණ දෙන්න හැකියාව තියෙන හොඳම තැනක් තමයි චීනයේ හුවෂාන් කන්ද. චීනයේ පූජනීය කඳු පහෙන් එකක් වෙන මේ හුවෂාන් කන්ද එහි ඇති භයානකකම හින්දම කඳු නගින්න අතර බොහොම ජනප්‍රිය කන්දක්. මේ කන්ද මේ තරම් භයානක වෙන්න හේතුව මොකක්ද කියලා දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. හුවෂාන් කන්ද තරණය කරන්න තියෙන දුෂ්කර මාර්ගයේ දැක්කම ඕනම කෙනෙකුගේ ඇඟ කිලි පොලා යන එක නම් නවත්තන්නම බැරි දෙයක්. හුවෂාන් කඳු පන්තියට කඳු මුදුන් පහක් අයිති වෙනවා. උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර හා මධ්‍ය කඳු මුදුන විදිහට ඒ කඳු මුදුන් පහ නම් කරලා තියෙනවා. මේ අතරින් මීටර 1614ක් උස උතුරු කඳු මුදුන එහෙමත් නැත්නම් යුන්ටායි කඳු මුදුන වැසි සහිත දුෂ්කර භූමි ප්‍රදේශයක් විදිහට හඳුන්වනවා. අනෙක් කඳු මුදුන් වලට යාමට නම් කඳු තරණය කරන්න යන අයට අනිවාර්යයෙන්ම උතුරු කඳු මුදුන තරණය කරන්නම වෙනවා. බටහිර කොටසේදී මීටර 2082ක් උස කඳු මුදුන ලියාන් හුවා ලෙස හැඳින්වෙන අතර එය නෙළුම් ශිඛරය විදිහටත් හඳුන්වනවා. කඳු මුදුනේ තිබෙන නෙළුම් පෙතිවලට සමාන පෙනුමක් තියෙන යෝධ කල නිසා තමයි එය නෙළුම් ශිඛරය විදිහට හඳුන්වන්නේ. මීටර 2154ක් උස දකුණු කඳු මුදුන තමයි හුවෂාන් කන්දේ තියෙන උසම මුදුන වෙන්නේ. හුවෂාන් කන්දේ හිස විදිහට හඳුන්වන මෙය ලුවයන් කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒකේ තේරුම වෙන්නේ කැලෑ පාත්තේන්ගේ කොටබෑම කියන එක. දකුණු චීනයට පැමිණෙන කැලෑ පාත්තේන් මේ කඳු මුදුනේ විවේක ගන්නා බව කියවෙන චීනයේ ජනප්‍රවාදිකුත් තියෙනවා. හුවෂාන් කඳු පන්තියේදී නැගෙනහිර මුදුන චොයන් මුදුන විදියට හඳුන්වන අතර එය මීටර 2096ක උසකින් යුක්ත වෙනවා. මෙහි මුදුනේ වේදිකාවක් තිබෙන නමුත් එය ඉතාමත් අනතුරුදායක තැනක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේ වේදිකාවේ සිට ඉරපායන දර්ශනය බොහොම හොඳින් බලා ගන්න පුළුවන්. මධ්‍යම කඳු මුදුන මීටර 2037ක උසකින් යුක්ත වන අතර එය උතුරු, දකුණු, නැගෙනහිර හා බටහිර කඳු මුදුන් වලට මැදිව තමයි පිහිටලා තියෙන්නේ. කලින් කියපු කඳු මුදුන් හතරම පහු කළොත් තමයි මැද තියෙන කඳු මුදුනට එන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබට මේ හුවෂාන් කන්ද ගැන පුංචි අවබෝධයක් ලැබෙන්න ඇතිනේ. මුලින් කියපු විදිහට මේ කන්ද තරණය කරන එක ලේසි පහසු ආරක්ෂිත වැඩක් නන් නෙමෙයි. මෙහි භයානකකම කොයිතරම්ද කියනවා නම් කුඩා ලෑලි මතින් අඩි තබමින් තමයි දකුණු මුදුන තරණය කරන්න වෙන්නේ. අඩි 770ක උසකින් තියෙන කුඩා ලෑලි උඩ ඇවිදින එක මරණය පෙනිපෙනී ඇවිදගෙන යනවා වගේ වැඩක්. මේ ලෑලි ටික පව කරන්න කලින් විශාල පඩිපෙළ ප්‍රමාණයක් නැගගෙන එන්නත් ඕනේ. ලෑලි මාර්ගයේ පසු කරාට පස්සේ තියෙන ඊටත් වඩා භයානක කොටසක්. කන්දට සවි කරලා තියෙන යකඩ කොකු වලට ආරක්ෂිත පටි තමන්ම සවි කරගෙන කිසිම කෙනෙක්ගේ උදව්වක් ආරක්ෂාවක් නැතිව තනියම තමයි මේ කොටස තරණය කරන්න වෙන්නේ. පුංචි හරි අතපසු වීමක් වුණත් කවුරු වුණත් නවතින්නේ අඩි 7000කටත් වඩා ගැඹුරු කන්ද පහමුල. මේ කඳු මුදුනට යන්න හරිම ලේසි විදියකුත් තියෙනවා. ඒ තමයි කේබල් කාර්. නමුත් කඳු නැගීමට කැමති ගොඩක් අය මේ භයානක අත්දැකීමත් එක්ක කන්ද තරණය කරන්න තියෙන කැමැත්ත නිසාම පාගමනින්ම කන්ද තරණය කරනවා. හුවෂාන් කන්ද තරණය කරන අයට එහි මුදුනේ තියෙන පුරාණ තාඕවාදී විහාරස්ථාන වැඳ පුදා ගන්න වගේම හිරු උදාව, හිරු බැසීම, වලාකුළු සයිර, කඳු පන්තිවල දර්ශනය වගේ දේවල් නිසා සෝපාදහමේ අසිරියත් හොඳින්ම විඳගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ලෝකයේ භයානකම තී කෝපය බොන්නත් පුළුවන්. කඳු මුදුනේ තිබෙන තේ යවන්හලට යන ඕන කෙනෙක්ට කඳු කර ජල උල්පත් වලින් ලබා ගන්නා ජලයෙන් හදා ගන්න රසම රස තී කෝපයක රස විඳින්න හැකියාව තියෙනවා. හැබැයි ඉතින් අඩි 7000කටත් වඩා උස තැනක ඉඳන් බොන්න වෙන මේ තී කෝපයේ රස විඳින්න නම් ඇමරිකාවේ ස්ටාබක්ස් පෝලිමකටත් වඩා දිග පෝලිමක ඉන්නත් වෙනවා. චීනයේ සංචාරයකට යන ඔබත් මේ හුවෂාන් කන්ද තරණය කරන්න වගේම අඩි 7000කටත් වඩා උසක තියෙන මේ තී යවන්හලේ තී එකක් බොන්නත් අමතක කරන්න එපා. ලෝකෙ වටේ ඇවිදින්න යන්න බැරි අයට මේ ලෝකෙ තියෙන අමුතු අමුතු තැන් මේ විදිහට පෙන්වන්න ඕනි කියලා සිලොන් බල්කනි අපි හිතුවා. මේ සමහර තැන් ඔයාලා දැකලත් නැතුව ඇති, අහලත් නැතුව ඇති. ඉතින් මේ වගේ වැදගත් දේවල් බලන්න සිලොන් බල්කනි YouTube channel එක subscribe කරලා තියාගන්න.